ආයුබෝවන් කියලා පිළිගන්නවා යාළුව හැම කෙනෙක්ම අද මගේ ඊළඟ බ්ලොග් එක මම ගේන්නේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ සියනැකුරලේ පිළිකුත්තුව රජමහා විහාරයේ ඉඳලා ඉතින් කොළඹ ඉඳන් ඉන කෙනෙක්ට නම් බොහොම පහසුවෙන් පැය එකමාරකින් දෙකකින් වගේ පිළිකුත්තුව රජමහා විහාරයට ඇවිල්ලා මෙහි ඇසිරිය විඳ දරා ගන්න පුළුවන් අඩි 400ක් 450ක් විතර වෙන ගල් පර්වතයක අක්කර 200ක් විතර භූමි භාගයක අක්කර 48ක විතර ප්‍රමාණයකින් පිළිකුත්තුව රජමහා විහාරය අන්තර්ගත වෙනවා අපි දැන් යන්න හදන්නේ බැලුම්ගල බලන්න ඉතින් මේ යන ගමන අතරතුරේදී වෙන විශේෂ දේවල් ඔයගොල්ලන්ට අපි ගින්න බලාපොරොත්තු වෙනවා हरिम सुंदर पारिसरिया श्रीलंका तेत्कलापी अनांतर लक्षण पेन्नुंकर मे पारिसरे अपीट होयल बल कोट दन हमुना मे और दाहक पर्ण पुसल आगती नो इतिंग एक तपीट हम चक मंगल पेन्न हम मिसर आट පිලිකුත්තු රජමහා විහාරස්ථානයේ රැඹීමට එන ඔබ දැනගත යුතුම කරුණු කිහිපයක් මම මතක් කරන්නම් ශ්‍රී ලංකාවේ වැඩිම ලෙන් සංඛ්‍යාවක් පිහිටා තියෙන විහාරස්ථානය තමයි පිලිකුත්තු රජමහා විහාරස්ථානය. එතකම කටාරම් කෙටු ගල්ලෙන් 99ක් මෙම විහාරස්ථානයේ පුරාවටම පැතිරලා තියෙනවා. ප්‍රධාන ගල්ලෙනෙහි ඇති විහාරස්ථානය මහනුවර යුගයේ ලක්ෂණ පෙන්වන කරනවා. සමාධි बुद्ध प्रतिमा वहां से सह शतपेन बुद्ध पिलिमे ये वाट साक्ष धर्म गले उड़ट में विल एक आसियान दें पल मंगे अंत मोदा सिंधु कटी हम मतकर इन विल गुड़क आसने मारकोलाम मेन मे वगे वेड मे वगे वेड नुकर इन उत्साह बल्ला संचार व्यवहार इधर परंपरा वारी सीरों मरसिंदे पड़सरी इतनी इतनी
අපේ යුතුයකමක් තමයි මෙහෙම දැක්ම ආරක්ෂා කරගන්න එක. ඊටමත් සුන්දර පරිසරයක් ඔගොල්ලෝ ගිහින් ගන්න පුළුවන්. ඒ අතරතුර අපිට හම්බුණා වලගම්බරතුමා කපු බයිට් පැකට් එකක්. මේ වගේ විල කැටවඩ කරන්න නැතුව අරන් ඒවිල්ලා උගුරු කනවා නම් මාසිනවා ගන්න මොන හරි. අරන් එනවා නම් අරන් ආපු හැම කුණු ගොඩක්ම අය ගෙදර අරන් යන්න. පරිසරය විනාශ කරන්න නැතුව. සීගිරියට පමණක් දෙවනි වාරි කර්මාන්තයක් තියෙනවා කියන මේ පිළිකුතුරජ මහ විහාරේ ඉහළින් ගෙන ජලයේ මේ පොකුණටත් මීට පල්ලෙහාන් තියෙන වැවටත් එකතු වෙනවා. අවසාන වශයෙන් හැමෝටම මතක් කරන්න තියෙන්නේ ඔගොල්ලොත් එන්න මේ වගේ තැන් එක බලා ගන්න. මොකද මේ වගේ තැන් සංවර්ධනය වෙන්න නම් සංචාරකයෝ සහ අපේ ශ්‍රී ලංකාවේ සංචාරකයෝ එන්න ඕනේ මේ වගේ තැන් වල. එතකොට තමයි මේ වගේ පෞරාණික දේව ලෝක යාත්‍රට යන්නේ සහ දියුණු වෙන්නේ. මේ වගේ තැනකට එනවා නම් තමන්ගේ විනයක් තියාගන්න ඕනේ. මොකද අරන් යන හැම කුණු ගොඩක්ම එතන දාලෙන් නැතුව පල්ලට ඇවිල්ලා වාජන තියන එක දාන්න පුළුවන්. එහෙමත් නැත්නම් ගෙදර අරන් ගිහිල්ලා ඔගොල්ලෝ කැමති දෙයක් කරගන්න පුළුවන්. ඕලන්දයේ සාදා නිම කරපු මේ දේවපාලමේ විශේෂත්වය වෙන්නේ මේක සාදන්න කිසිම ඇණයක් භාවිත කරලා නැහැ. ඒ අතරම මේ පාලමේ ඕලන්ද යුගයේ ආවාසකවලුයි මහනුවර යුගයේ ආවාසකවලුයි එකිනෙක සම්බන්ධ වෙනවා.